ඔගලගේ ගුරුවරයා කියලා කිව්වේ කවුද? ලලිත් පෙරකුම් සර්. ලලිත් පෙරකුම් කියන ඒ තරුව සුපිරි නර්තන ශිල්පියා හැදුවේ කවුද? හිරු ටීවී. හිරු ටීවී. ඒ කියන්නේ හිරු වේදිකාවක් තුල තමයි ලලිත් පෙරකුම් කියන ඒ දක්ෂ නර්තන ශිල්පියා බිහි වෙන්නේ. එතකොට ඔහු දන්නවා රියැලිටි වේදිකාවක් තුල තරග වදින්න ඕනේ කොහොමද කියලා. ඔහු කිසි විටක මම විශ්වාස කරන පරකුම් පරාජය බාර ගන්නට සූදානම් නැහැ. ඔහු බොහෝ කැපකිරීම් කළා නර්තනයට බොහෝ කැපකිරීම් කරන්න සූදානම් නර්තන ශිල්පියෙක්. ඒ නිසා ඔහු දන්නවා හොඳටම රියැලිටි වේදිකාවක් තුල තරගයක් දිනන්නට කොහොමද දේවල් කරන්න ඕනේ. මං හිතනවා ඔහු බොහෝ දේ හංග ගත්තා. හංගගෙන ඉන්නවා පස්සේ දෙන්නම් කියලා හිතලා. ඉතින් මම හිතන මම හිතනවා මම සීලු ටීම් වලට කියනවා එකක් හොඳින් මතක තියාගන්න ඕනේ එකම දේ හැමදාම ඔබ නටන්නේ ෆයිනල් ඔබේ නර්තනය ෆයිනල් වෙන්න ඕනේ ඒ වේදිකාවට එන්න ඕනේ ෆයිනල් එකට කොහොමද මම තරඟ වදින්නේ කියන ඒ මානසිකත්වයේ අරගෙන මේකෙන් මම දිනනවා කියන දේ අරගෙන මේ වේදිකාවට එනවනම් මම හිතනවා කවදාවත් ෆේල් වෙන්නේ නැහැ පස්සේ තියෙන දේ පස්සේ තිබුණාද එදාට අලුත් දේවල් හොයාගමු අද දවස ඔබට වැදගත් වෙනවා ඉතින් ඇත්තටම ගත්තම හරිම ජව සම්පන්න විදිහට නැටුවා අර සාරා කිව්වා වගේ දමිළ නර්තනයේ යෙදෙනකොට ඒක පොඩ්ඩක් හරි තව ජව සම්පන්නයි කියන එකෙත් ජව සම්පන්නකමට එනවා මේ නර්තනේ එතකොට මේ නර්තන ශෛලිය ටිකක් හරි වෙනස් අපි වචනෙට කියනවා සාරා ටිකක් කරකසයි ඒක නර්තනයේ යෙදෙනකොට ඔළුව ගන්න විදිහ ඒ බලන බැල්මවල් පිරිමි ශෛලියන් ඒ තියෙන අඩි පොඩ්ඩක් අර අපි හින්දි එකත් හින්දි නර්තනයක් හා දමිළ නර්තනයක් ගත්තොත් ඒක ටිකක් වෙනස් එකම අඩිය වෙන්නට පුළුවන් එකම ශෛලිය වෙන්න පුළුවන් හැබැයි තියෙන විදිහ වෙනස් වෙනවා අනේ ගත්ත මට හිතෙනවා අපේ මේ කෙල්ලෝ ටික පොඩ්ඩක් උඩ කොටසෙන් ඒ ටික ගත්තනම් ඒ අභිනයන් ටික ගත්තනම් තවත් මේකට අපිට දේවල් ටිකක් එකතු කරන්නට තිබුණා. ඉතින් මං හිතන්නේ දිනලා දැන් දිනලා තින්නේ ඊළඟ වටේට ගිහිලා තින හරිම ලස්සනයි ලයින්ස් ලස්සනයි හැමෝම හරිම පර්ෆෙක්ට් සාරා කිව්වා වගේම ඉතින් අවස්ථාව උදා වෙලා තියෙනවා. එහෙමනම් හැම දවසක්ම මේ ජාත්‍යන්තර වේදිකාවක් හදලා තියලා තියෙන්නේ. ඒ තුල ජාත්‍යන්තරයට අභියෝග කරන්න පුළුවන් නර්තනයන් වේදිකාවට රැගෙන එන්න කියලා හැමෝගෙම ඉල්ලනවා.